සමිනහස දැන් මේ සමාජීය වෙනස්කම් තුල කෙනෙක් මානසිකව ගැටුනොත් ඒ හරහා තවත් අකුසලයන් රැස් වෙනවා නේද සමිනහන්ස අනිවාර්යයෙන්ම නෝනා ඇලීම් ගැටීම් උපේක්ෂාව නේ එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා එක්ක උපේක්ෂා සාගතනවා මේ තුන තුලම තෘෂ්ණාව බැහැගෙන තියෙනවා එතකොට මේ තුන තුලින්ම අකුසලයක් සිද්ධ වෙනවා ඒ නිසා ලෝකයේ මේ මොහොතේ සිද්ධ වෙන සෑම දෙයක් තුලින්ම නෝනා මීට වඩා බරපතල අනතුරු කරා යන්න අකුසල් මනුස්සයා සිද්ධ කරගන්න ඒ නිසා මේක අපිට අත්වැල් බැඳගෙන ගිහිල්ලා මේක විසඳන්න තැනක් කොතනකින්වත් මම නම් දකින්නේ නැහැ ඒ නිසා මේ වියසණිය දැකලා මේ මොහොතේ ලෝකය මෙවැනි තැනක තියෙනවා නම් තව අවුරුදු 50කට පස්සේ ලෝකය කොහොම තැනක තියෙයිද කියන තැන ඉඳලා සංසාර බය මතු කරගන්න සංසාර බය මතු කරගන්න සංසාර බය මතු කරගෙන අපි තනියම මේකෙන් ගැලවිලා යන්න වෙන මොකද අපිට මේ මොහොතේ දෙන්න පුළුවන් ආදර්ශය පමණයි ඊට වඩා දෙයක් අපිට දෙන්න බෑ ඊට වඩා දෙයක් අපිට දෙන්න බෑ මොකද අපේ පිටිපස්සෙත් අකුසල් තියෙනවා දැන් මගේ පිටිපස්සෙත් අකුසල් තියෙනවා මං පැවිදි වෙන්නේ අවුරුදු 44 වයසේදී ඊට වඩා අවුරුදු 44ක් දක්වා මං කළා වූ සිල්පද බිඳීම් අකුසල් මූලයන් මගේ පිටිපස්සෙත් තියෙනවා ඒතර මං මේ ජීවිතයේ ගිහි කාලේ සිල්පද බිඳියයි පෙර ජීවිතේ සිල්පද බිඳලා පුරුද්ද මට තියෙනවා ඒතර මේ අකුසල් අපේ පිටිපස්සෙත් තියෙනවා මේ අකුසල් කියන නිසායි බුදුරජාණන් වහන්සේ අපිට කියන්නේ ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිමත් වෙලා ඉන්න කියලා. දැන් අපි මේ ලෝකෙන් වහන් වෙලා ලෝකෙන් ඈත් වෙලා ප්‍රාතිමෝක්ෂ සීලය තුල ශක්තිය තුල ඉන්නේ ඇයි? අපි යම් තැනක ප්‍රාතිමෝක්ෂ සීලය දුර්වල කරගෙන ඉස්සරහට ආවොත් අකුසල් ලැබිලා විපාකෙට එහෙම. මොකද අපේ පිටිපස්සේ අකුසල් හැංගිලා ඉන්නවා. දැන් අපි දන්නවා අපි සමාජයට එන්නේ නැතුව ජනතාව අතර එන්නේ නැතුවම සමහර අය ගැටෙනව තරහ වෙන ඇත් ඉන්නවා. නමුත් එතන නෙමෙයි මට වැදගත් වෙන්නේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කිව්වේ දෙයක්. බුදුරජාණන් වහන්සේ කියන ප්‍රාතිමෝක්ෂය තුල ශක්තිමත් වෙන්න කියන්නේ අපි යම් තැනක ප්‍රාතිමෝක්ෂය දුර්වල කරගෙන ඉස්සරහට આવොත් අකුසලයේ ඉස්සරහට වෙලා පහර දෙනවා. විවේචන වලින් නැත්තම් කොයි කොයින් ආකාරයෙන් හරි පහර දෙනවා. අපේ ප්‍රතිපදාවෙන් පෙන්වලා පහර දෙන්න තැනක් නැහැ. නමුත් විවේචන තුලින් හරි වැරදි දේවල් තුලින් හරි අපිට පහර දෙනවා. ඒ පහර දීම නිසායි බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ සීමාවක් තුන අතේ දුරින් ඉන්න කියලා නවතිලා කියන්නේ. ඒක අපි සමාජයට නොවේනේ සමාජියත් එක්ක තරහකට නෙමෙයි. මොකද සමාජයට ආවොත් එතනදී ජනතාවත් එක්ක හැසිරීමේදී වෙන්නා වූ ප්‍රාතිමෝක්ෂයේ දුර්වලතාවයන් තුල අකුසලයේ ඉස්සරහට අවිල විපාක දෙනවා. එම් විපාක දෙද්දී අපි මේ කියපු සියලුම ධර්මයේ සමාහිත අභියෝගයට ලක් වෙන්න පුළුවන්. ඒක මාර ධර්මයක්. මාර්යාගේ ස්වභාවය, මාර්යාගේ ස්වභාවය අපි තේරුම් ගන්න. ඒ නිසා මෙතනදී අපි සීලයෙන් ශක්තිමත් වෙනවා කියන තැන හැමෝම අදිස්ථානයක් ඇති කරගත්තොත් සමාජෙන් භාගයක්ම සීලය තුල ශක්තිමත් වෙන්න පුළුවන්. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ හැම වෙලාවෙම ලෝකයේ කොයි විෂම ගමනක් ගියත් ඒක අපිට ප්‍රශ්නයක් නැහැ. මම සීලෙන් මම අකුසල් මූලයන්ගෙන් ශක්තිමත් වෙනවා කියලා හැමෝම තමන් තුල තිර අදිස්ථානයක් ඇති කරගත්තොත් නෝනා එතනදී අපිට පුළුවන් මේ ප්‍රශ්නෙට යම් හෝ తాවකාලික විසඳුමක් කියන තැන නමුත් ඒ විසඳුමත් අනිත්‍ය වූ ධර්මයක් පමණක්මයි ඒක තේරුම් ගන්න ඕනේ ඒ විසඳුමත් අනිත්‍ය වූ ධර්මයක් පමණක්මයි ඒ නිසා අපි සමාජයේ වෙන්නා වූ විෂම දේවල්ට කියන්නේ නෝනා සංස්කාරයක්මයි තේරුම් ගන්න සංස්කාර කවදාක්වත් නෝනා රජයකට නීති දාලා අධිකරණයකට හිරේ යවල කවදාකවත් නවත්තන්න බෑ ඒක තේරුම් ගන්න සංස්කාර නවත්තන්න බෑ නමුත් එහෙම නතර කරපු තැන් තියෙනවා මැද පෙරදිග රටවල් බලන්න අරාබිකරේ සමහර රටවල් දැඩි නීති තුලින් සංස්කාර යටපත් කරලා තියෙනවා එනහද ඒවැයි වැරද්දක් කළොත් හිස ගසලා දානවා අත් දෙක කපනවා බෙල්ල කපලා දානවා මෙවැනි දැඩි දඬුවම් තුලින් ඕන සංස්කාර යටපත් කරලා තියෙනවා විපාකෙට එන්න දෙන්නේ නැහැ